සුබු උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පස්කු එරු දින අදයි විදේශ මුදල් තැන්පත් කිරීමට නව බැංකු ගිණුමක් කළුකඩ වෙළඳාම නතර කිරීම රජයේ වගකීමක් සජිත් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ලොවපුරා කිතුළු භක්තිකින් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරන පාස්කු මංගල්‍යය අදට යෙදී තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසගත වීම මහා සිකුරාදා දින සමරනු ලැබූ ලොවපුරා කිතුළු බැතිමතුන් පාස්කු ඉරිදා දින අද දින උන්වහන්සේගේ නැවත නැගිටීම සිහිපත් කරනවා. කිතුණු භක්තිකින් විසින් මහත් බැතියෙන් සමරන ප්‍රධාන ආගමික උත්සවයක් ලෙස පාස්කු ඉරිදාව සැලකෙනවා. අලු බදාදායින් ආරම්භ වී පාස්කු ඉරිදායින් අවසන් වන මෙම කාලය කිතුණුවන් හඳුන්වනු ලබන්නේ චතාරික සමය ලෙසයි. මෙම කාලය තුළ කිතුණු බැතිමතුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මානුෂ්‍ය වර්ගයා පාපයන්ගෙන් මුදවා ගැනීම සඳහා තම ජීවිතය කැප කළ අයුරු සිහිපත් කරමින් ආගමික කටයුතු වල නිරත වනවා. නොයෙකුත් වද බන්ධන වලට ලක්ව මහා සිකුරාදා දිනේදී කුරුසය මත ඇනගසා මරා දැමීමෙන් අනතුරුව ක්‍රිස්තුස් වහන්සේ නැවත උත්ථානය ලැබුවේ පාස්කු ඉරිදා දිනේදී බව කිතුණු විශ්වාසයයි. මෙය සිහිපත් කරන ලොවපුරා කිතුණු බැතිමතුන් සමග එක්ව දිවයිනේ සියලු කිතුණුවන් අද පාස්කු ඉරිදා දිනය සමරනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාස්කු ඉරුදින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ පාස්කු ඉරුදින අර්ථය සිය ආත්මය සහ මනස පිරිසිදු කර ගැනීම බවයි. එමෙන්ම කිතුණු භක්තිකයන් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය, මරණය, උත්ථානය සිහි කරමින් චතාරික සමය ගත කරන්නේ ආධ්‍යාත්මික වතාවත්හි නිරත වෙමින් බවත්, එමගින් වර්ධනය කරගන්නා ශාන්තදායි හැඟීම් සහෝදර ජනතාව අතර ප්‍රේමය, සාමය සහ සහජීවනය උදා කිරීමට උපකාරී වනු ඇති බව එම පණිවිඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍යවරයාද පාස්කු ඉරුදින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය වසරේ පාස්කු දිනේදී සිදු වූ ප්‍රහාරයේ දුක්බර මතකය තවමත් ඔබගේ මතකයේ රැඳී ඇති බව, නොඅනුමාන බවත්, එවැන්නක් මින් ඉදිරියේදී සිදු නොවි මාතෘභූමිය ආරක්ෂා කර තබා ගැනීම රජයක් ලෙස අපගේ වගකීම බවයි. එමෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ජීවිත පූජාව කුරුසය මත සිදු කර සිය අනුගාමිකයින්ට අගනා ආදර්ශයක් ලබා දී තිබෙන බවත්, එම පරිත්‍යාගය තම ජීවිතයේ පරමාදර්ශය කරගනිමින් උන්වහන්සේ පෙන්වා දුන් ජීවන ක්‍රමය ගැඹුරින් අධ්‍යයනය කරමින් ඔවුන්ගේ ආධ්‍යාත්මික දායකත්වය ලොවටම ආධ්‍යාත්මික ශක්තියට එක් කිරීමට යුහුසුලුවනු ඇති බව අග්‍රාමාත්‍යවරයා සිය පාස්කු ඉරුදින පණිවිඩයෙන් පෙන්වා දෙනවා. මෙරට සහ විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට ස්වකීය විදෙස් මුදල් තැන්පත් කිරීම සඳහා විශේෂ තැන්පතු ගිණුම ලෙස නව බැංකු ගිණුමක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා. රට තුළ සහ රටින් බැහැරව වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය විදේශ මුදල් ඉපයීම, ඉතිරි කිරීම සහ ආයෝජනය ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව ගිණුමක් හඳුන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. එය විශේෂ තැන්පතු ගිණුම ලෙස නම් කර තිබෙන අතර මෙම ගිණුම කාලීන හෙවත් ස්ථාවර තැන්පතු විශේෂයක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. රට තුළ සහ රටින් බැහැරව වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම දිත්ව පුරවැසියන්ට සහ සෙසු රාජ්‍යන්හි වෙසෙන ශ්‍රී ලාංකික සම්භාව්‍යයක් සහිත පුද්ගලයන්ට, ශ්‍රී ලංකාවෙන් බැහැරව අන්‍ය ජාතිකයන්ට, ශ්‍රී ලංකාවෙන් බැහැර ස්ථාපිත හෝ ලියාපදිංචි අරමුදල්, ව්‍යාපාරික ආයතන සහ සමාගම් වලට සහ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන ඕනෑම කෙනෙකුට තමන් තෝරාගත් බැංකුවක මෙම විශේෂ තැන්පතු ගිණුම විවෘත කිරීමට හැකි බවයි ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. මෙම විශේෂ තැන්පතු ගිණුම පිළිබඳව වැඩිදුර විස්තර ජනාධිපති කාර්යාලයේ මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ හෝ ශ්‍රී ලංකාවේ විදේශ දූත කාර්යාලවල වෙබ් අඩවි ඔස්සේ ලබා ගැනීමට හැකියාව පවතින බවයි ජනාධිපති කාර්යාලය එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.
රටතුල පවතින ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමත් සමග සිදුවන කළු කඩ වෙළඳාම නතර කිරීමට රජය වහාම පියවර ගත යුතු බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් විකල්ප ක්‍රියාමාර්ගයක් නොමැතිව අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම තුළ දමුල්ල කැප්පෙටිපොළ තඹුත්තේගම ඇතුළු මේ සියලුම මධ්‍යස්ථාන වසා දැමීම නිසා ගුවි ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම පාරිභෝගික ජනතාවටත් අද කෘෂිකාර්මික නිෂ්පාදනවල හිඟයක් තුළ අධික මිලට ඒ ආහාර පාන ලබා ගන්නට සිදු වෙලා තිබෙනවා. එක පැත්තකින් ගුවි ආනාතයි රජයේ නිල්ලීමක් කරනවා මේ වෙළඳ මධ්‍යස්ථාන ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම තුළ මේ සිදු වෙලා තිබෙන කළුකඩ වෙළඳාම කළුකඩ ජාවාර වහ වහාම ජනතාවගේ පැත්තෙන් ගොවි ජනතාවගේ පැත්තෙන් පාරිභෝගික ජනතාවගේ පැත්තෙන් ඉක්මන් විසඳුමක් ලබා දීම රජයේ වගකීම සහ යුතුකම වේ. ඒ වගේම ධීවර ශේෂ්ත්‍රයේ අද වෙරළාශ්‍රිත ධීවර ප්‍රජාව ජීවත් වන බල ප්‍රදේශවල ධීවර වරායන් අද මත්ස්‍ය සම්පත මත්ස්‍ය නිෂ්පාදන ගොඩ ගැහිලා තිබෙනවා. මත්ස්‍ය නිෂ්පාදනයට ස්ථාවර මිලක් නැහැ. සාධාරණ මිලක් නැහැ. ධීවර ප්‍රජාව, ධීවර කාර්මිකින්, ඒ වගේම ධීවර වෙළඳුන් අද අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. මේ තුලත් ඉතාමත්ම සුළු කොට්ටාසයක් විවිධ ජාවාරම්කාරී කළුකඩ ව්‍යාපාර ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම සහල් ශේෂ්ත්‍රෙත් කතන්දරේ ඒ වගේම අද සහල් මාෆියාවක් බිහි වෙලා තිබෙනවා. සහල් මාෆියාවේ ඉතාමත්ම සුළු කොටසක් සුරසැප විඳින අතරතුර මේ රටේ ගොවි ජනතාවට, වී වගාවේ නියැලෙන ජනතාවට ස්ථාවර මිල අහිමි වෙලා තිබෙනවා. පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට සහල් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ශේෂ්ත්‍රයේ අද උත්සව අත්තිකාරම් මුදලක් අහිමි වෙලා, ඒ වගේම රාජ්‍ය වැටුප් පොලි කපන් නැtei කියපු ණය පොලි වාරිකය දෙවෙනි වරටත් කප්පාදු කරලා රාජ්‍ය සේවය අන්ත අසරණ භාවයට පත් වෙලා කරුණා කරලා මේ සත්‍ය වටහාගෙන ඉතාමත් මේ ඉක්මනින් මේ අසරණ භාවයට පත් වුණු අපේම රටේ ජන ප්‍රජාවට ශක්තිමත් විධිමත් විසඳුම් ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන්නට එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද දිවසේ සිට සැමරීම තුළින් ඉදිරි මාස කිහිපය මෙරට ජනතාව හට සතුටින් සහ නිරෝගීමත්ව කාලය ගත කිරීමට අවස්ථාව උදාවනු ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සහ යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයන් සිදු කරමින් සඳහන් කළා. රටක් විදියට අපට අවශ්‍යයි මේ රටේ ජනතාව නිරෝගීමත්ව තබා ගන්න. අපට අවශ්‍යයි ඉදිරි කාලය තුළ මේ රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙනියන්න. අපට අවශ්‍යයි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. අපේ අපනයනයන් නැවත පටන් ගන්න. මේ ලංකාව ලෝකයේ දියුණු රටක් බවට අපට පත් කරගන්න. ඉතින් මේ කටයුතු අපි කරන්න නම් අපේ සිංහල, දමිළ, එළඹෙන අලුත් අවුරුද්ද අපි නිවසේ සිටම ගත කළ යුතුයි. එහෙම වුණොත් අපට පුළුවන් වේවි 2020 වසරේ ඉදිරි මාස කීපය තුළ අපට අපේ රටේ ජනතාව සතුටෙන් නිරෝගීමත්ව හොඳින් සිටින රටක් බවට පත් කරගන්න. එනිසා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා මේ ඉදිරි මාස කීපය ගැන හිතලා, රට ගැන හිතලා මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබේ නිවසේම සිට කටයුතු කරන්න ගත කරන්න. මෙරට සියලු පුරවැසියන් කිසිදු වේදිකින් තොරව කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ කොළඹ දීපාති වෙත අදහස් දක්වමින්. මේ පාස්කු මංගල්‍යය අපි පවත්වන්නේ එක්තරා අදහසක් ඇතුවයි. එනම් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා උත්ථාන වීම සංකේතවත් කරමින් ඒ සම්බන්ධ සිද්ධීන් සිහි කිරීමකින් පසුවයි. උන්වහන්සේ මෙලවට ඇවිල්ලා අපාතර ජීවත් වෙලා කුරුසියේ උකුත් වෙලා මනුෂ්‍ය වර්ගයා පාපයෙන් සහ ආත්මార్థකාමීත්වයෙන් ගලවා ගැනීම සඳහා කරන ලද ජීවිත පරිත්‍යාගය එයින් අපිට පාස්කුවෙන් පිළිබිඹු කරනවා. පාස්කුව කියලා කියන්නේ ඊතර වීම පිළිබඳ අදහසයි. ඒ නිසා මේ අවස්ථාවේදී රටේ පුරවැසියන් වශයෙන් කිතුණු අපටත් අනිකුත් සියලුම සහෝදර සහෝදරියන්ටත් ලොකු අභියෝගයක් එල්ල වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතය නිසා. ඒ නිසා මේ වෙලාවේදී අපි එක්තරා විදිහකට මේ කොරෝනා වසංගතයේ නැමැති ප්‍රශ්නයෙන් එතර වීමක් සඳහා අරගලයක යෙදිය යුතුයි. විශේෂයෙන්ම ආත්මార్థකාමීත්වය නිසා අපේම ඕනෑ එපාකම් පිරිමහ ගන්නට පමණක් කටයුතු කරමින් මේ ප්‍රශ්නයෙන් රටක් වශයෙන් ගොඩ එන්නට අපි දරන උත්සාහයට ලැබෙන සහයෝගයේ මදිකමින් එක්තරා මට්ටමක අසරණ භාවයකට අපේ රට අද ගොදුරු වෙලා තියෙනවා. එනිසා මේ අවස්ථාවේදී මම අපේ සියලුම ආදරණීය ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආගම ධර්මයේ කුමක් වුණත්
අපි කොහොම හරි මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නට එකාවන්ව කටයුතු කරමු කියලා. සියත අප සිදු කළ අනාවරණයෙන් පසුව ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීමට රජය පියවර ගත් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නවල් කරුණාරත්න මහතා පවසනවා. දඹුල්ල ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල තවත් ශක්තිමත් කළ යුතු බවයි. මේ අවුරුදු සමය ඇවිල්ලා තියෙනවා. ඒ ඉලක්ක කරගෙන ගොවි ජනතාව එළවලු පළතුරු විශාල වශයෙන් වගා කරලා තිබෙනවා. කොටුවල එළවලු නාස්ති වෙනවා, විසි කරනවා, කල්ලිපුත් වෙනවා, පාරිභෝගිකයාට එළවලු විකියක් තියෙනවා, ගිනි ගනම් දීලා එළවලු ගන්නවා. මෙන්න මේ විකෘතියත් එක්ක දිගටම අපි මේකට මැදිහත් වුණා. මේ කොරෝනාව අස්සේ විශේෂයෙන්ම මාධ්‍යවලින් මේ පිළිබඳව ලොකෝටම මතු කෙරුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි ඉදිරිපත් කළා මේක අදාළ යෝජනාවක් ඉදිරිපත් වෙනවා. ඒ පිළිබඳව ආනුගතෙන් අයම් අවධානයක් යොමු කරලා තියෙනවා. ඇත්තටම සියත නාලිකාවෙන් මේක පළමුවෙන්ම විකාශය කළා. ඊට පස්සේ මට කවදාවත් මීට කලින් ප්‍රවෘත්තියකින් පස්සේ ආපු කෝල් ප්‍රමාණයක් ආවා. දිස්ත්‍රික් ලේකම්වරු කීපදෙනෙක් කතා කළා. රාජ්‍ය ලේකම්වරු කතා කළා. රජයේ වෙනත් නිලධාරීන් කතා කළා. ඒතකොට ඒ වගේ විවිධ පැතිවලින් කතා කළා බොහොම හොඳ යෝජනාවක්. එයාලගෙන් ඉල්ලීමක් ආවා මේක තවදුරටත් දැනගත කරන්න මේක ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව මම ඉදිරිපත් කරන්නේ දැන් මේ වෙනකොට අද දඹුල්ල ආශ්‍රිතව රජයේ මැදිහත් වෙලා එළවලු යම් ප්‍රමාණයක් මිලදී ගැනීමක් අද සිද්ධ කළා. අපි දිගටම කරපු අරගලයක් මේක. දැන් මේ කෝච්චි පාරවල් මලකඩ කකා තියෙන්නේ. එතන මේ මලකඩ කකා කියන කෝච්චි ටික කෝච්චි පාරවල් ටික මේ වෙලාවේ හරියට ප්‍රයෝජනෙට ගන්න කියලා අපි නැවත වතාවක් ආණ්ඩුවට යෝජනා කරනවා. ඒ මොනොත් මේ මන්න මාළු ගන්න කෙනාට මාළු තොටුපළවල වල ගිරවෙන්න ඕනේ නැහැ. එයා මාළු විකුණන කෙනාට ළඟම ස්ටේෂන් එක මාළු ටික ලබා ගන්න තැන බවට පත් කර ගන්න පුළුවන්. ඒතකොට ප්‍රවාහන වීදම අඩුයි. අදු පිළිවෙලකින් එතකොට මාළු ටික පාරිභෝගික අතර අරන් ගන්න පුළුවන්කම තිබෙනවා. එළවලු ටික මේ විදිහට සංක්‍රමණය වෙනකොට ප්‍රවාහණය කරනකොට එළවලු වැඩි ඊට පස්සේ මිනිස්සු පොදි කකා එකතු වෙන්නේ නැහැ. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යන තොමෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබදසම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.